විශේෂයෙන්ම දැන් මේ පෑලියගොඩ මැනින් වෙළඳපොළ දැන් පෑලියගොඩ මැනින් වෙළඳපොළ පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලයේ විශේෂයෙන්ම චම්පික රණව කැමැතුමා නාගරික සංවර්ධන ඇමතිවරයා හැටියට එතුමා ඉන්න කාලේ 2017 පෙබරවාරි මාසේ 14 වෙනිදා තමයි ඕක පටන් ගත්තේ. ඒ ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් අපි විශේෂයෙන්ම අපිට පුළුවන්කම ලැබුණා මිලියන රුපියල් මිලියන 6.9ක් අපි මේ මැනින් මාකට් එක සඳහා පෑලියගොඩ ඒ ගොඩනගපු ඒ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6.9ක් අපි වේදම් කරලා තිබෙනවා. ඒතකොට අපිට ඒක විවෘත කරන්නත් ඒකේ විවෘත වීම පමා වුණේ අර දින 52 කුමන්ත්‍රණකාරී කාලය තුල අපේ ආණ්ඩුව පටන් ගත්ත සියලු ව්‍යාපෘති ඇන හිටියා. ඒකක්වත් ඉස්සරහට යන්න බැරි වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සියලු දේවල් අපිට පටන් ගන්න පටන් අරගෙන නියමිත කාල සීමාව තුළ විවෘත කරන්න අපිට නොහැකි වුණේ. ඒතකොට අද මේ ආණ්ඩුව ඇවිල්ලා මේක විවෘත කරන්න පටන් අරගෙන අද අපි දැක්කා ඊයේ පෙරේදා විශේෂයෙන්ම මැනින් වෙළඳපොළේ ඉන්න වෙළඳුන් ඔවුන් අද උද්ඝෝෂණය කරන්න පටන් අරන් තියෙනවා. ඇයි ඔවුන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තේ? මේකේ පළවෙනි දේ තමයි මේ පෑලියගොඩ නව මැනින් මාකට් වෙළඳ සංකීර්ණය තුළ කඩවල් තිබෙනවා කඩ කාමර තියෙනවා 1191ක්. 1191ක් තිබෙනවා. ඒ වගේම මේ පිටකොටුවේ තියෙන මැනින් මාකට් එක තුලත් කඩ 1200 ගානක වගේ ප්‍රමාණයක් තිබුණා. එතකොට අපි ඒ විශේෂයෙන්ම චම්පික ඇමතුමාගේ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ඒ මැනින් මාකට් එකේ තිබුණු පිටකොටුවේ තිබුණු මැනින් මාකට් එකේ හිටපු ඒ වෙළඳ ව්‍යාපාරිකයන් එක්ක එකඟත්වයකට ආවා. ඔවුන්ගේ කඩයක් වෙනුවට මේ පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණය තුල උන්ට කඩයක් ලබා දී. ඒක තමයි අපි ආපු එකඟත්වය. නමුත් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒ වගේම ඔවුන්ගෙන් කිසිදු මුදලක් මූලික ගෙවීමක් අපි අය කරන්නේ නැහැ කියන එකඟත්වයටත් ආවා. මොකද ඔවුන්ගේ කඩයකට තව කඩයක් ලබා දීමේදී එහෙම මූලික ගෙවීමක් ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් මේ පෑලියගොඩ ඉඩමත් ඇවිල්ලා නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක්. ඒ වගේම දැන් පිටකොටුවේ තිබෙන වෙළඳ මේ තිබුණු මැනින් මාකට් එකේ ඉඩමත් ඇවිල්ලා නාගරික සංවර්ධන අධිකාරියට පවරගත්ත ඉඩමක්. ඉඩම් දෙකේම අයිතිය තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. ඒ හින්දා මෙතන ඉන්න වෙළඳුන් ටික අතන්ට යවන්න කිසිදු මූලික අය කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් මේ වෙළඳු ටික පෑලියගොඩට යනකොට මේ මැනින් මාකට් එකේ තියෙන ඉඩම ඒක සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙනවා. ඒ ඉඩම සම්පූර්ණයෙන් උන් ලබා ගන්නවා. ඒ හින්දා මූලික ගෙවීමක් අවශ්‍ය නැහැ කියන එකඟත්වයකට අපේ ආණ්ඩුව තියෙන කාලේ එකඟත්වයකට ආවා. ඒතකොට අද ඒ ආපු එකඟත්වයේ කඩලා හැම කඩ කාමරයක් වෙනුවෙම මූලික ගෙවීමක් 105ක් ඉල්ලලා තිබෙනවා. ඊළඟට වර්ග අඩි ප්‍රමාණය අඩු කඩ කාමර වෙනුවෙන් 102ක් ඉල්ලලා තිබෙනවා. ඊළඟට කුලිය සාමාන්‍ය මේවා කුලී ගෙව්වේ පිටකොටුවේ කොළඹ නගර සභාවට කුලී ගෙවලා තියෙන රුපියල් 1800 ඉඳන් 2500ක වගේ ප්‍රමාණයකට අද වෙනකොට මේ අලුත් කඩ කාමර වෙනුවෙන් රුපියල් 9550 සිට රුපියල් 15000 දක්වා ඒ වර්ග අඩි ප්‍රමාණය වෙනුවෙන් කුලී ගෙවන්න කියලා නාගරික සංවර්ධන අධිකාරිය අද ඔවුන්ට දන්වලා තිබෙනවා. Breaking.lk